පාරේ යනකොට අපි දැක්කම අපේ මාමා කෙනෙක් හම්බුණා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ වර්ග කිහිපයක් එකට වගා කරලා තියෙනවා. කැරට් තියෙනවා, ඊට පස්සේ ලීක්ස් තියෙනවා, සලාද තියෙනවා. මම මේට අමතර මොනවද මේක හදන්නේ? දැන් මේ වර්ග තුනක් තියෙන එකම පාත්තියේ වර්ග කිහිපයක් හදලා තියෙනවා. මේක ලීස් පැල ගහලා බීට් පැල හිටවන්න පුළුවන්. ඔව්. බීට් පැල හිටවලා ඕනනම් මෙන්න මෙන්න කැරට් ඇට ඉහලා. ඔව්. ලීස් පැල ගහලා බීට් පැල ගන්න පුළුවන්. ඒ විදිහට පුළුවන්. මේකේ දැන් අපිට කණ්ඩියට වගේ වෙන්නේ කියන පාත්තිය අගිසර වෙන්න තමයි දාන්නේ සලාදනේ. ඔව්. අයින්ද අයින්ද ගන්නවා. සලාදට අමතර වෙන මොකක්ද දාන්න බෑද ඒක? සලාද පුළුවන් නෝකල් එහෙම ගහන්න පුළුවන් ගන්න. වටර් නෝකල් ගන්න. ඒක තමයි. මෙහි තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් අපි වගාවක් කරන යනකොට ඒ වගාවේ එක භෝගයයි දාන්නේ. ඉතින් මේ නුවරළිය යනකොට ඒ අපි දකින දෙයක් තමයි එකම භෝගයක් දැම්මොත් එimhe සමහරලාට එකකින් ලැබෙන අස්සන්නටත් මේ සමහරට අඩමාණයක් කියන එකක් එන්නත් පුළුවන්. ඊට අමතරව මිල සම්බන්ධ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකින්ද මේ ගොඩක් දුරට කරන්නේ? ඔව්. දැන් අපි කියමු දැන් සලාද ගවවා 10යිනේ. ඒක බලපතුන්න බෑ. දැන් ලීස් ගවවා ලීස් මිලත් අඩුයි. දැන් රාමෝ එකට ලීසුයි කටු ඔක්කොම ගාපම කොහමද එකකින් මිල අවුයි? හරි මොකද හරි මිලක් අවුයි. මිලක් අවුයි. අන්න ඒක නිසා තමයි මේ කට්ටිය මේ වැඩේ කරන්නේ. මම හිතන්නේ ඒක පොඩි මේ කියන්නේ අපි අනිත් ගේ මහතුන්ටත් ඒක හොඳ අත්දැකීමක්. මම හිතන්නේ මේ ගොඩක් දුරට මේ විදිහම තමයි යන්නේ නේද? ඔව් ඔව්. අපි තනි භෝගේ දාන්නෙම නැහැ. පාඩුවේ එහෙම දානකොට. එහෙනම් මම අපි ගිහින් එන්නම්. අපි මේ කඳුපොළට යන ගමන්. හොඳයි. ගිහින් එන්න. හරි. ගෙන ගමනේ රාගල් ප්‍රදේශයට අපි ආවම අපිට හම්බුණා හොඳ ව්‍යාපාරිකයෙක්. ඇත්තටම ගොවි මහත්තයෙක් කියන්නත් පුළුවන්, ඊට අමතර ව්‍යාපාරිකයෙක් කියලා කියන්නත් පුළුවන්. නමින් සමන්ත. සමන්ත මහත්තයා. සමී අයියා කියලා තමයි කියන්නේ කරට. ඉතින් මේ සමී අපිට කියන්න දැන් මේ කොහොමද ජීවිතේ ගොඩනගාගත්තේ? ඇත්තටම මේ මගේ අම්මා තමයි මේ ඉස්සලා අපි ජීවත් කරේ ගොවිතැනින්. අම්මා ඉතින් සාමාන්‍ය තත්ත්වෙන් කරා. ඒ ආභාෂය තමයි මට ලැබුණේ. ඒ ඊට පස්සේ දැන් මම අක්කර කාලකට අඩු ප්‍රමාණකින් තමයි පටන් ගත්තේ තනියම. ඒ එනකොට අක්කර දැන් අක්කර 40 දක්වා ඉන්න දැන් 40කට වැඩි ප්‍රමාණයක් ඇති. එතකොට ඒකට මගේ විරුද්ධකෙ පැත්තෙන් විරුද්ධකේ සහෝදරයෝ ඒ අය තමයි ගොඩක් මගේ අතේ ඉඳ දීලා මේ තත්ත්වයට එන්න උදව් කරේ. කොච්චර කාලයක් විතර නේද දැන් වගාව පටන් ගන්නේ? දැන් හරියට මම තනියම කරන්න පටන් අරන් අවුරුදු 15ක් 18ක් 18ක් අතරේ. දී ඔබ වෙනස් වුනේ කොතනක වගේ තැනක? මම මේ දැන් වගාව කරන එනකොට පළවෙනි කොටස ඇවිල්ලා දැන් අපි ගරාඩ වෙළඳ පොළ හොයාගත්තේ නෑ කලින්ම. ඒක වෙළඳ පොළ අපි කියන කෙනෙක් කෙනාට දෙනවා. ඒක එක තැන් වල අපි මුදල් අපිට ලැබෙන්නේ නෑ වෙලාවට. ඒ වගේ ඉතින් අපේ සමය ගොඩක්ම අපත ගියා. ඊට පස්සේ තමයි මම වෙළඳ පොළ හොයාගත්තේ. මේ කාටද දී දෙන්න සුදුසු එළවලු හොඳ ව්‍යාපාරික එළඳ වෙළඳාම කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ට දීලා ඒගොල්ලෝ මුදල් ලබා ගන්නකොට ප්‍රශ්නයක් නැතුව ඒ ටික නිසියා කරව හම්බෙන ක්‍රමයක් තමයි මම ඉස්සලා හොයන්නේ. ඒ කියන්නේ මුදලත් කල්මනාකරණය තමයි එක. ඔව්. ඊට අමතරව දැන් කියන්නේ මහජනියත් එක්ක ඒ සමාජෙත් එක්ක සුභ සාධන කටයුතුත් එක්ක ගමන් කිරීමෙන් ඒ ආශිර්වාදය කියන එකත් මම හිතන්නේ එකතු වුණා. ඔව්. අපි සබදාමත් එක්ක හිටියොත් සබදාම අනුකූල ජීවත් වෙනවා. ඒකේ ප්‍රතිඵලත් ඒ වගේ ලැබෙන තමයි. අනිවාර්යයෙන්ම ඒක තමයි උනේ. ඉතින් මේ සම්මාන එහෙමත් ගත්ත කියලා ඔව් මට දේශකීර්ති දේශබන්දු සම්මානය හම්බලා දෙනවා. අනිත් එක මම ගොඩක් අර අධ්‍යාපනයේ හොඳ කියන්නේ මිල මුදල් නැති අර ඉගෙන ගන්න මේ දුප්පත් දරුවන්ට දුප්පත් ළමයින්ට මේ පොඩ්ඩක් උදව් කරනවා. ඔව්. ඒ කියන්නේ කැම්පස් යන ගමන් මම උදව් කරන්න පටන් ගත්ත එක්කිනේ තෝරගත්තොත් එයාට කැම්පස් යන ගමන් උදව් කරනවා. අනිත් එක ප්‍රදේශීය ක්‍රීඩා සමාජ වලට ඒවට උදව් කරනවා. පන්සල් වලපනේ සියලු පන්සල් වල මම ඉඳන් දැන් පන්සලෙන් 190කට මම ප්‍රතිපාදන දීලා දිනවා. වගාවෙන් එන කොටසක් මම පන්සල් වල දෙනවා. ඒ අමතරව මේ අපේ ගමේ පන්සලට පූර්ණ දායකත්වයක් දීලා දිනවා මේ වෙනකොට. පිහිනම් ගිහින් පොඩ්ඩක් බලමු ඔබතුමාගේ වගාවෙන් ගොඩක් තැන් වල තියෙන එක එක වගාවන් තියෙනවා. කැරට් හදලා තියෙනවා කිව්වා. මාළු මිරිස් තියෙනවා. ගෝවා තියෙනවා. අර්ථාපල් තියෙනවා. අර්ථාපල් බීජ වලටත් හදනවා. ඒ ඔක්කොම තියෙනවානේ. අපි ඒවත් ගිහින් බලමු. අනිත් මේ අවටත් ඉන්නවා තව ගොවි මහතුරු මම එන ගොවි කණ්ඩායමක් විදිහටත් ඉන්නවා. අපේ බලන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් අපි කොහොමද මේ කෙනෙක් අපි වෙන්න. කොච්චර
සාමාන්‍යයෙන් අර්ථව බීජ ගණන් කරනවා 20ක් විතර. සාමාන්‍යයෙන් කියන්නේ බීජ අර්ථාපල් කරන ඒ වගේ මම නිෂ්පාදනය කරනවා මගේ. ඔව්. කියන්නේ 120ක් විතර. ඔව්. ඊට අමතරව එළවලුත් කරනවා. මිලදී ගන්නවා. ඔව් මිලදීත් ගන්නවා. මෙතන මධ්‍යස්ථානයක් තියෙන්නේ. ඒ මධ්‍යස්ථානයේ එළදී මිලදීත් ගන්නවා. ඊට අමතරව තමන්ගේ එළවලු වෙළඳ පොළට යනවා. ඒ කියන්නේ අතරමැදි එකට යන්නේ නැතුව කෙලින්ම වෙළඳ පොළට යවන්නේ. ඔව්. ඒකෙන් තමයි තියෙන්නේ. ඊට අමතර මේ වටපිටාව ඉන්න ගොවි මහතුරුන්ගේ ටිකත් එකතු කරගෙන ඒකටත් හොඳ මිලක් දීලා. ඔව්. ඒවත් බලාගෙන අපි වගාව ගැනත් පොඩ්ඩක් අපි ඉන්න ප්‍රේක්ෂකයන්ටත් ඒ අත්දැකීමත් ගන්න පුළුවන් මේ. දැන් වගාවන් කිහිපයක් බලාගෙන මම හිතන මෙතන තියෙන්නේ මාස එක විතර වගාවක් තියෙනවා. මේක දවස් 15 20 අතර වගාවක් නේ. ඒ කියන්නේ දැන් මෙතන දින 20ක තියෙනවා. මීට ඉස්සෙල්ලත් තියෙනවා. මම හිතන සතිය දෙකේවත් ඇති. සතිය දෙකේ ඉඳන් අස්සන නෙළන ගන්න තියෙනවා. ලංකාවේ මිල උච්චාවචනයක් වෙනවා. ඒ මිල උච්චාවචන වීම ඒ කියන්නේ මිල වෙනස් වීමට ඒක මුණ දෙන්න පුළුවන් හැම මිල වෙනස් වෙන රටාවත් එක්ක. දැන් මේ ගලවන දැන් තියෙන මිලයි දවස් 20 ඒ වගේ ගලවනකොට තව මාස තුනක වෙනස් වෙනවනේ. ඒ වෙනස් වීමුණු මූණ දෙන්න තමයි මේ ඒ විදිහට ක්‍රමවේදයක් හදාගෙන තියෙන්නේ. ඉතින් අක්කර කීයක් විතර දැන් සාමාන්‍ය කැරට් තියෙනවද? කැරට් නම් අක්කර 20ක් විතර තියෙනවා. 20ක් විතර තියෙනවා. හොඳ රැකියා ප්‍රමාණයක් දීලා ඇති. ඔව්. සාමාන්‍ය දිනේදා ගන්න දිනේදා අරගෙන මේ කියන්නේ මේකත් එක්ක ප්‍රදේශයේ ඉන්න තරුණයන්ට දීලා තිනවා හොඳ රැකියා ප්‍රමාණයක්. රැකියා කියන්නේ ඇත්තට ඒකෙන් හොඳ ඇත්තට මේ වගේ ගොවි මහතුරු ඇත්තටම අපිට ආදර්ශයක්. ඊළඟ දණ්ඩ ගිහින් බලමු අපි ඊළඟ වගාවන් සම්බන්ධව පොඩ්ඩක් විස්තර ටික බලන්න. රාගල් ප්‍රදේශයට ආවම තවත් හොඳ ගොවි මහත්තෙක් අපිට හම්බුණා. මේ හොඳට වගා කරන හොඳ වගා බබසිරියක් තියෙන ගොවි මහත්තයෙක්. මම හිතන අක්කර 8ක් වගේ 8ක් විතර වගා ප්‍රමාණයක් කරනවා. ඒ කියන්නේ වෙළඳ ව්‍යාපාරිකෙක් විදිහට ගොවි මහත්තෙක් ඒ වගේම ව්‍යාපාරිකෙක්. මොනවද තියෙන්නේ වගාව? ලීස් තියෙනවා, කැරට් තියෙනවා, අල තියෙනවා. මේ දැන් අස්සන් නෙළ අවස්ථාවක් තියෙනවා. ඒකත් බලමු. කැරට් කොච්චරක් විතර වගාව? කැරට් අක්කර දෙක වගේ තියෙනවා. කොච්චර කාලෙක ඉඳලා දැන් වගාව මේ ආරම්භ කළා? කොච්චර කාලෙ විතර එනවා? පොඩි කාලෙදීම පටන් ගත්තා. පොඩි කාලෙම පටන් ගත්තා. ලොකු අත්දැකීමක් තියෙනවා. දැන් ඇත්තටම අපේ ඉන්න මේ බලන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් මේකේ තියෙන වගාව කවුරුදු 50ක් කරනවා කියන්නේ යා ව්‍යාපාරිකෙක් විදිහට දැන් ඇවිල්ලා තියෙනවා. ඔව්. කොහොමද ඒක පටන් ගත්තේ කියන එකත් කියන්නකෝ. මුලින් ඉඳලාම වගාව ආරම්භ කරා. ගොඩාක් අමාරුවෙන් තමයි කරගෙන ආවේ. මුලින්ම සත ගණන් වල තමයි එළවලු දුන්නේ. ඔව්. සත පහටත් ගෝව දීලා තියෙනවා. සාප්පල. ඒ වගේ ගොඩාක් දුෂ්කර විදියට ඇවිල්ලා තමයි අද මේ හොඳම තත්ත්වයකට ඇවිල්ලා ඉන්නේ. පවුලේ තොරතුරුත් පොඩ්ඩක් කිව්ව. ඔව් මට පුතාලා දෙන්නේ දුවෙක් ඉන්නෝ. නෝනා ටීචර් කෙනෙක් ගුරුවරියක්. ඉතින් එයා තමයි ළමයි වැඩ කටයුතු ඔක්කොම කරේ. ළමයි හොඳ තත්ත්වයකට ගන්න මූලික හේතුව එයා තමයි. අද ඒ පුතාලා දෙන්න ඉංජිනේරුව දෙන්නේ දුව ඕස්ට්‍රේලියාවෙ රස්සාවක් කරනවා. තුන්දෙනාම හොඳ තත්ත්වයේ ඉන්නවා. අර්ථාපල් වගාවේ ගබඩාවක් තියෙනවා. ඔව්. කියන අර්ථාපල් වගාවත් ඒ තියෙන අත් එකම කරගෙන යනවා. කරගෙන යනවා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය බීජ ටික තවම හදාගෙන තව ඒ කියන්නේ පිටරටට යන මුදල ඉතුරු කරගෙන තමන්ම අර්ථාපල් වගාව බීජ නිෂ්පාදනය කරගෙන යනවා නේද? දැන් G0 හදලා තියෙනවා. G0 නේ. මම හිතන්නේ මේ මහත්තයත් අපිට හම් වෙ එතෙන්දි. අපි එතෙන්දි කතා කරමු G0 බීජ කොහොමද පවත් කරගෙන යන්නේ කියන එක නේ. ආරිබල් මහත්තයාගේ අර්ථපල් මේ අස්ස නෙළ නිදමකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ අපිට යයි මහත්තයාත් හම්බුණා. රාගල ප්‍රදේශයේ කුසුම උපදේශක මහත්තයා. පොඩ්ඩක් කියන්නකෝ මේ මොකද්ද මේ විස්තර ටික. ඔව් අපේ ප්‍රදේශයේ බොහොම සාර්ථකව ලවගාව කරන ගොවි මහත්තයා මේ ඉන්නේ. එතුමාට තරම් මම මෙහි වැඩ දෙන්න කලින් ඉඳලම 2016 අවුරුද්ද ඉඳලම අපේ දෙපාර්තමේන්තුව හරහා ගුණාත්මක බීජ අර්ථපල් නිෂ්පාදනය කිරීමට වගේම ගුණාත්මක බීජ අර්ථපල් ගබඩා කිරීමට වාසි බීජ අර්ථපල් ගබඩාවක් ලබා දීලා තියෙනවා. එතුමා එදා ඉඳලා ඊට කලින් ඉඳලම වගා කරගෙන ආපු ක්‍රමයෙන් පොඩි වෙනසක් සිද්ධ කළා. ගුණාත්මක බීජ අර්ථපල් නිෂ්පාදනය කිරීම
බීජර්තාපල් ගබඩා කිරීම සහ විකිණීම කියන ප්‍රධාන අංග තුනටම සාර්ථක ලෙස අද මුහුණ දීලා සාර්ථක අලවගාකරුවෙක් හැටියට රාගලක දේශේ ගුයි මාත්මෙක් හැටියට ඉන්නවා. ඒ මාත්‍ය දැන් මෙතන තියෙන්නේ මොනවද මේක? ඔව් හරි බලන්න දැන් මෙතන කෑමාල වලට කොහොම මේ කෑමාල වලට කෑමාල කියන්නේ සාමාන්‍ය අපි පාරිභෝජන සඳහා නිකුත් කරන අර්ථාපල් තියෙන්නේ නේ? ඔව්. ඉතින් දැන් මෙතන මාස කීයක විතර වගාවද? මෙතන මාස 3ට දවස් 2ක් අඩු. ඔව්. ඒ කියන්නේ මාස 3ට දවස් 2ක් අඩු. බීජර්තාපල් වලට යනවනේ. ඔව්. එතකොට බීජර්තාපල් වලදී වැඩගත්ම දේ තමයි ගුණාත්මක බීජර්තාපල් ලවා ගන්න එක. එතකොට දෙපාර්තමේන්තුවට අපි මැදිහත් වෙන්නේ ඒ කාර්යයට. ගුණාත්මක බීජර්තාපල් ලබා දීලා කෑමාල වලට ගලවන්න නැතුව බීජාල වලට ගලවන්න මීට වඩා වැඩි කාලයක්. මාස 3ට වඩා වැඩි කාලයක්. දවස් 105ක් 110ක් විතර පොළවේ තියලා තමයි බීජර්තාපල් නිෂ්පාදනය කිරීමේදී සිද්ධ කරගන්නේ. ආහාර ගැන කෑමාල වලට ගලවනට වඩා ආර්ථික වාසි බීජාල සඳහා ගලවන එක හැබැයි වැඩි කාලයක් යනවා. මාස 3ක් බීජ මේ ගත්තාලේ පළවෙන්න මාස 3ක් කාලයක් අපි වෙනම ගබඩා කරලා තියෙනවා. ගුණාත්මක බීජර්තාපල් ලබා දීම සහ ඒ ගබඩා කරන්න අවශ්‍ය තත්ත්ව සහිත ගබඩාවක් ලබා දීමට තමයි දෙපාර්තමේන්තුවට අපි මෙතන මෙදිහත් කළා. ඒ කියන්නේ අලවගාවේදී වැඩිම මුදලක් කියන්නේ බීජර්තාපල් සඳහා. ඔල් අලහොන්ඩරයක් සාමාන්‍යයෙන් වර්තමාන වෙළඳ පොලේ රුපියල් 10,000ක් විතරනේ. ඒතර ඒක තමන් විසින්ම නිෂ්පාදනය කරගැනීමට තමයි ගුණාත්මක බීජර්තාපල් ලබා දීලා අපි මේ සිද්ධ කරගෙන යන්නේ. දැන් මෙතන කොච්චරක් විතර වගාව ප්‍රතිශතයක් තියෙනවද? 130ක් වගේ වද. හොඳයි. අපි ඔබතුමාට සුපතනවා. මේනි වගාව දිගින් දිගටම පවත්වා ගන්න දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. රාගල් ප්‍රදේශයට ඇවිල්ලා දිරිමත් ගොවි මහතුරු එමු නැත්තම් හොඳට වගා කරන තමන්ගේ ජීවන රටා උපරිම අවස්ථාවට අරගෙන ඇවිල්ලා ජීවන තත්ත්වය උසස් කරගත්ත ගොවි මහතුරු කණ්ඩායමක් අපි හම්බුණා. ඉතින් ඒ මහත්තය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? එහෙම නැත්නම් තාක්ෂණික කරුණක් ලබා ගන්න උනාලක මහත්තයා අපි නම් දවස් පහේම රාගල් ප්‍රදේශයේ ඉන්නවා. විශේෂයෙන්ම බදාදා දවසට දේන්දල හවස වෙනකම්ම බදාදා කාර්යාල දවස අපේ ඒ වෙලාවේ ඕනම වෙලාවක ඇවිල්ලා අපි හම්බෙන්න පුළුවන්. තාක්ෂණික කරුණක් ඕනම වෙලාවක ඒ හම්බෙලා අපිත් එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්. ඔව්. අනිත් දවස්වල ෆීල්ඩ් එකේදී ශේෂ්ත්‍රයේදී නිමිති දවස් අතරම ශේෂ්ත්‍රීය රාජකාරීතුමා ඉදී ඉන්නේ. ඔව්. ඔබට අපේ වැඩසටහන් සම්බන්ධ තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් අපගේ මේ ලිපිණයට කතා කරන්න පුළුවන්. ජාතික කුසිකම්ම තොරතුරු හා සම්නිවේදන මධ්‍යස්ථානයේ ගන්නවරු පේරාදෙනියගේ ලිපිණයට ලිපියක් යොමු කරොත් ඔබට පුළුවන් මේ සම්බන්ධ තොරතුරු ලබා ගන්න.